අයිබෝවන් සුබ දවසක් ඔබ දන්නවා යාල් ටීවී පුරවැසි කිරුළ සමගයි ඔබ සම්බන්ධ වන්නේ අපි ගෙවි ගිය කාලේ පුරවැසි ඔබ බලගැන්වීම සඳහා කටයුතු කළා වගේම අපි පුරවැසි ඔබට සෞන්දර්යයෙන් ඒ වගේම කලාව තුලින් යම්කිසි දැනුමක් ලබා දෙන්නට ඔබගේ මේ පීඩාකාරී ජීවිතය තුළ යම්කිසි විදී සෞන්දර්යාත්මක තත්වයකට ඔබ ගෙනෙන්නට අපි කටයුතු කළා ඔබ ඒක දන්නවා අදත් අපි කල්පනා කළේ එවැනිම සෞන්දර්යාත්මක පැත්තටම යොමු වෙන ආකාරයට ඒ වගේම ඔබගේ ජන ජීවිතයට වැදගත් දෙයක් පිළිබඳවත් ඒ වගේම අද අපේන සම්පත්දායිකාව මේ ආව ගමනේදී ඇය කොහොමද දිරියෙන් ඉදිරියට ආවේ කියන කතාවක් ඔබට වැදගත් වේවි. ඒ නිසාම තමයි අපි අද කල්පනා කළේ එවැනි ආකාරයක වෙනසක් කරමින් මෙවර යාල් ටීවී පුරවැසි කිරුළ ඔබ වෙත ගෙනෙන්න. ඇත වශයෙන්ම අද අපිට සම්බන්ධ වන ඇය සංගීතඥවරියක් අනිත් පැත්තෙන් බලනකොට ගායිකාවක් ගීතණු නිර්මාණය කරන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන්ම සකල කලාවන් පිළිබඳ විශාල හැදෑරීමක් තියෙන කෙනෙක් කිව්වොත් ඒ තමයි නිවැරදි අනිත් කාරණාව ඇය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 2012 වසරේදී ප්‍රසංගික කලා ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නවා ඊට පෙර අතු 1999 දී ඇය බාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් සංගීත නිපුන් උපාධිය ලබා ගන්නවා මේක හරි දුෂ්කරව ලබා ගන්න ඕන එකක් දක්ෂතාවය තුලම ඒ ලබා ගන්නවා ඒ වගේම තමයි ඇය 2002 දී තමයි කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කරන්නේ ඒ වගේම ජන කලා ඩිප්ලෝමා ඒ වගේම බාහිර කතිකාචාර්යවරියක් විදියට ප්‍රසංගික කලාවන් විශේෂයෙන් සංගීතයේ පිළිබඳව උගන්වමින් කටයුතු කරනවා ඒ වගේම තමයි ඇය ජීවිතයේ තුල විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සතුටු පවුල කියන ව්‍යාපෘති වල ඒ වගේම ජනතාව සතුටින් තියන්න කලාව ඔස්සේ එක විඳිමින් ඒ කලාව තමන්ගේ ජීවිතයට හුරු කරගෙන යම්කිසි විදිහේ සෞන්දර්යාත්මක අත්දැකීමක් තුළින් තමන්ට සහනයක් ලබා ගන්න පුළුවන් ආකාරයක නිසා සතුට පවුල ව්‍යාපෘතිය කියන එකේ ජාතික සම්බන්ධීකාරක ලෙස ඒ වගේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික සංවර්ධන සහකාර වරියක් විදිහටත් ඇය කටයුතු කරනවා ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ විශේෂයෙන් ටෙලිනාට්‍ය වල තේමා ගීත ඒ වගේම විවිධ තේමාවන් ඔස්සේ කරන තේමා ගීත ඇයම සංගීතයේ සපයමින් තනුව නිර්මාණය කරමින් ගීතේ ගායනා කරමින් විශාල ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා අනිත් පැත්තෙන් ගලාව මේ කලාව සංස්කෘතිය සංගීතයේ ගායනයේ රංගනය නිරූපණය තුල ඇය ඇත්ත වශයෙන්ම කියනවා නම් රජිනත් විදියටත් හඳුන්වන්න පුළුවන් මේ හැම පාර්ශ්වයක්ම ස්පර්ශ කරලා තියෙන නිසා ඒ වගේම වනිතා අභිමානී ඒ වගේම සුසේවා අභිමානී රන් අස්වනු බිහිදුරා බියස වගේ වැඩ වෙකනේ මේ විශේෂ කලා සාහිත්‍ය මහෝත්සවවලදී සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා ඒ වගේම තමයි රාජ්‍ය සංගීත සම්මාන ජාතික තනෝත්සව සභාවේ යෝන් සම්මාන එවැනි රැසක් ඇය ලබාගෙන තියෙනවා වගේම සංවිධාන රැසක මහජන සේවා රැසක මහජන සමාජ සේවිකාවක් විදිහට මහජන සේවිකාවක් විදිහට ඇය සම්පූර්ණයෙන්ම සහයන මේ සහයෝගීකින් සහ දායකත්වයකින් කටයුතු කරනවා කියන එකත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපි ඇය මේ විදිහට හඳුන්වන්නට පුළුවන්. ඇය සංගීත උගන්වන ගුරුවරියක්. තව පැත්තකින් සංගීතයේ පිළිබඳව කලාව පිළිබඳව සංස්කෘතික නිලධාරියක්. තව පැත්තකින් සංගීතඥවරියක් ගායිකාවක්. ඇය සංගීත නිපුන් චාන්දනි වර්ෂකෝඩ් මහත්මිය. අයිබෝන් චාන්දනි. අයිබෝන්. පටන් ගන්නකො. स्त्री नारी मानुषी ललना रावणी या सोधरी महिला जननी पार्वती मानवी प्रजापति චාන්දනී වර්ෂකෝන් සංගීත නිපුන් චාන්දනී වර්ෂකෝන් චාන්දනී වර්ෂකෝන් කියන්නේ කවුද ඇත්තටම චාන්දනී වර්ෂකෝන් කියන්නේ අම්මා කෙනෙක් ඒ වගේම ආදරණීය දරුවෝ දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක් හොඳ වීරිඳක් ඒ වගේම බොහොම වැදගත් විදිහට සමාජයේ ජීවත් වෙන දෙමව්පියන් දෙදෙනෙකුගේ දියණියක් ඒ වගේම සමාජ සේවිකාවක් මේ ලංකාවට ආදරය කරන පුරවැසියෙක් ඒකද මම මේක ප්‍රශ්නේ හිම ඇහුවොත් හේතුනොත් චාන්දනී
ඔබගෙන අපි හොයාගෙන යනකොට බොහෝ කාරණාත් එක්ක ඔබ බද්දයි. හරි කාර්ය බහුලයි. උදේ පටන් ගත්තාම හවස වෙනකම්ම. ඒ වගේම සංස්කෘතික නිර්ධාරණයක් විදිහට රාජ්‍ය සේවයේදී ඔහු විශාල වැඩ කොටසක් ඉෂ්ට කරන කෙනෙක්. නොපිළියලා. අනේ ඉන්සයි මං ඇහුවේ. චාන්දිනී මං අහන්න කැමති තව කාරණාවක් දැන් ඔබ මා හඳුන්වා දුන්නේ සංගීත නිපුන් චාන්දිනී වර්ෂකෝන්. ඒතර බාත් කාණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ඒක ලබත පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් කළොත් මොකද විශාරද කියලා කියනවා. ඉන්න සංගීත විශාරද ගායන විශාරද එවැනි ආකාරයේ පොඩක් එක අපි කතා කළොත් මේක විභාග මාලාවක් පළවෙනිම විභාගයේ අපි ප්‍රථම කියලා හඳුන්වනවා ඔය ආදී වශයෙන් ගත්තාම විශාරද දක්වා විභාග හතරක් තිබෙනවා ඊට පස්සේ මේ අවුරුදු පතා මේ විභාග කරන්න ඕනේ විශාරද වලින් පස්සේ උසස් පෙළ කරලා තියෙන්න ඕනේ ඊට පස්සේ නිපුන් කියලා තව අවුරුදු තුනක් වැඩිදුර අධ්‍යයනයක් තියෙන්නේ ඉතින් බහුතරයක් ඉන්නේ සමාජයේ විශාරද වරුන් නිපුන් උපාධිය දක්වා යාම කියන්නේම විශාල පරිත්‍යාගයක් ලොකු කැපකිරීමක් මේ දෙක සංසන්දනාත්මකව මට උදාහරණකින් කියනවා නම් ඊටාම සරලම උදාහරණي තමයි විශාරද කියන්නේ පිටුවක් නං සංගීත නිපුන් කියන්නේ පොතක් ඒ කියන්නේ දැන් අපේ රටේ අපි අහලා තියෙනවා විශාරද පණ්ඩිත අමරදේවයන් සංගීත නිපුන් සනත් නන්දසිරි සංගීත නිපුන් පී.වී. නන්දසිරි දැන් නොවැණි නාමයන් එක ඒක එකට බද්ධ වෙන්නේ විශාරද සංගීත නිපුන් නොවැණි එකක් අර වගේ දුෂ්කර ක්‍රියාවක් තුරින් විශාල හැදෑරීමකට ගිහිල්ලා ඇවිල්ලා ඒ සංගීත ඥානියත් එක්ක ජීවත් වෙන සහ එය පරිශීලනය කරන උදවිය කියන එක තමයි ඔබ කිව්වේ. ඔව් ඒකේ තවත් පැහැදිලි කරනවා නම් ඇත්තටම සරල ගීතයක් වගේ සමහරක් වෙලාවට විශාරද කියන තත්වය නිපුන් කියන්නේ භාවනාවක්. ඒ කියන්නේ විනාඩි කිහිපයකට වඩා භාවනාවක් කියුවහම ඒක පැයක්ද දෙකක්ද අසීමිතයි. ඒකේ මේකෙන් මම අදහස් කරන්නේ කාලයට වඩා අපි දක්වන චිත්ත සමාධිය. චිත්ත සමාධිය ගත් විට විශාරද විභාගය කියන්නේ බොහොම සුළු තැනක තියෙන දෙයක්. නිපුන් දක්වා අපි අධ්‍යයනය කිරීම සහ ඒ අධ්‍යයනයෙන් අපි ලබා ගන්න ශික්ෂණය විශාල චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන් තරම් හැකියාවක් ගොඩනගා ගැනීම. ඇත්තටම මම ඔබගේ මේ කාරණා අහන්න හේතු සාධක වෙන්නේ ඇත්තම අපේ මේ වැඩසටහන තුනේ අපිට එන සම්පත්දායක අපිතා ගෞරවයෙන් හඳුන්වා දෙනවා ඒක අපි කරන දෙයක් මොකද අපේ විශේෂයෙන් මේ වැඩසටහන වලට ජනප්‍රිය චරිත වලට වඩා වෙන්නේ විශාල වැඩ කොටසක් සමාජයේ කරන ජනප්‍රිය වෙන්නේ නැතුව පසුබිමේ ඉන්න ඉඳලා කටයුතු කරන පිරිසක් ඉතින් ඒ අතර ඔබ විශාල වැඩ කොටසක් කරනවා නමුත් මාධ්‍ය තුලින් එහෙම ඉදිරියට යන්නේ නැතිව ඒ නිසාමයි මම හැව්වේ තව කාරණාවක් මට මෙහෙම එකක් අහන්න ඕනේ මේ මේ චාන්දනී දැන් ඔබගේ පාසල කොහොමද අධ්‍යාපනය ඒ පාසල ගැන සඳහන් කළොත් මගේ දෙමාපියන් ගුරුවරුන් නිසා ඔවුන් ඇත්තටම මේ අතීතයේ හෙවුඩ් කියලා හඳුන්වපු අද වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඒ උපාධිය හා සමාන ඊටත් වඩා අවුරුදු 5ක පුහුණු අධ්‍යයන කාලයක් හැදෑරූ පිරිසක් දෙදෙනෙක් ඉන් පසුව මගේ දෙමාපියන්ගේ සමකාලීන පන්ති හිටපු මිතුරන් ඉතාම ජනප්‍රිය සංගීතඥවරු ලංකාවේ ජනප්‍රිය ගායක සහ වාදක ශිල්පීන් නමුත් අම්මයි අපච්චි ගොඩක් ආස වෙලා තියෙනවා දුෂ්කර ප්‍රදේශ දේශයකට ගිහිල්ලා දරුවන්ට උගන්වන්න. ඒ නිසා අම්මලාගේ මුල්ම පත්වීම වෙන්නේ බදුලු දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල වගේ ඉතාම දුෂ්කර පළාත්වල. ඉතින් මම අහලා තිනවා මගේ අම්මා මං හම් වෙන්න ඉන්න කාලේ සහ මගේ මට සහෝදරයෙක් ඉන්න ඕන හම් වෙන්න ඉන්න කාලේ පාසල් දෙකකට අනුයුක්ත වෙලා කඳුවල බස් නැති පාරවල පයින් ගිහිලා ඉස්කෝල දෙකක උගන්වලා තිනවා. ඉතින් ඒ අම්මලා ඒ කඳුරට ප්‍රදේශයට ගිය නිසා මගේ උත්පත්ති වෙන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. ඒ නිසා මූලික අධ්‍යාපනය බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයෙන් පටන් අරගෙන ඉන් පසුව ඔවුන් අවුරුදු 5කට විතර පමණ පසුව ඔවුන් එනවා මහනුවර ප්‍රදේශයට ඒ කියන්නේ අපි ඉපදිලා ටික කාලෙකින් එතකන් අම්මලා එහෙ වැඩ කරන්නේ ඊට පස්සේ මහනුවර ප්‍රදේශයේ තලත්වේ කනිෂ්ඨ විද්‍යාලය කියන කීර්තිමත් පාසලක් එක ඒ පාසලේ මම අධ්‍යාපනය ලැබුණ ප්‍රාථමික අධ්‍යාපනයේ ඒ අනතුරුව ඉතා කෙටි කාලවලදී මහනුවර ගෞතමී බාලිකා විද්‍යාලයේත් වසරක් පමණ කාලයක් පුෂ්පදාන බාලිකා මහාවිද්‍යාලයේ ඊට පස්සේ 7 වසරේ සිට උසස් පෙළ පන්තිය දක්වා උසස් පෙළ තෙක් මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තමයි වැඩිපුර කාලයක් අධ්‍යයනය නැත්නම් පාසල් කාලේ ගත කරන්නේ. ඒ පාසල් හැම එකේටම ඔබ අද ඉන්න තත්ත්වය අනුව හරි ගෞරවයක්. මම චාන්දිනීගෙන් තව කාරණාවක් අහන්න ඕනේ. ඇත්තටම චාන්දිනී ඔබගේ නිර්මාණ අපි දැක්කා. නමුත් අපිට ඇත්ත වශයෙන්ම මෙවැනි වැඩසටහන් වලදී සමාජ මාධ්‍ය තුලින්
ප්‍රකාශිත වෙච්ච ගීත වගේ දේවල් අපේ මෙවැනි වැඩසටහනකදී භාවිතා කරනකොට ඒ සමාජ මාධ්‍යයේ තියෙන නීති රීති සහ ආචාර ධර්ම උඩ අපිට යම් ගැටලු තිබෙනවා ඒවා මුසු කරගන්න නැත්නම් ඔබ ඉතාමත්ම රසවත් ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවා අපිටත් උවමනා තිබුණා ඒ ගීත ඒ විදිහටම මේකට සම්බන්ධ කරගන්න නමුත් එවැනි ගැටලු නිසා අපිට එහෙම දාන්න බැරි කමක් තිබෙනවා නමුත් අපි ඉදිරියට ඔබගේ ප්‍රසංගයකදී ඒ කාරණාත් එක්ක යනවා නමුත් සමහර වෙලාවට අපිට ඔබට ඔබගේ හඬ සංගීතයක්ම තමයි මොකද මම මේක අහපු නිසාම දන්නවා. ඒ කියන්නේ සංගීතයට බාණ්ඩ ඕනේ. නමුත් ඔබගේ හඬට සංගීත බාණ්ඩ අවශ්‍ය නැතුව සංගීතයක් දෙන්න පුළුවන්කම තියෙන නිසා අවස්ථාව ලද විගස අපි යම් යම් ගීතවල මුල් කොටස් හරි ගායනා කරනවා. මම අහන්න කැමති චාන්දරගේ මෙහෙම කාරණාවක්. ඔබ සංගීතයට යොමු වන්නේ. මම ඒක අහනකොටම ඔබ කලින් උත්තරයක් දුන්නා. අම්මා තාත්තා ඒ උඩ එකේ ඉගෙනගෙන සංගීතාංශයට ගෙන සංගීත පවුලක් ඒ පවුලේ ඔබ ඉතින් සංගීතයේ අනික අහන්න දෙයක් නෙවෙයි. නමුත් එතනදී මා දකින දේ තමයි නිකන් ආවට ගියාට සංගීතයට යාම නෙවෙයි. ඔබ සංගීතයේ පරිපල ක්‍රමානුකූලව නැගලා ඉහළටම ගිහිල්ලා සංගීත නිපුම් වෙලා තියෙනවා. ඉතින් අම්මා තාත්තට කොච්චර සතුටක් ඇද්ද? මං අහන්නේ ඔබ සංගීතයට යොමු වෙච්ච ආකාරය කොහොමද? ඇත්තටම මම සංගීතයට යොමු වෙන්නේ මව් කුසේ ඉඳලා මේන හඬ තමයි අම්මගේ අත්දැකීම දෙමාපියන්ගේ අත්දැකීම නමුත් ඇත්තෙම මුල් කාලේදී පාසලේදී මගේ උසස් පෙළට මම හදාරන්නේ විද්‍යා විෂයන් මගේ දෙමාපියන්ගෙන් මටවත් මගේ සහෝදරයටවත් කවදාවත් දැඩි බලපෑම් තිබුණ නැහැ මේක කරන්න අරග කරන්න කියලා හැබැයි ඔවුන්ට අපේ හැකියාවන් පෙනෙන්නට ඇති නිදහසේ ඉගෙන ගන්න දුනා ඉගෙන ගන්න මේ සංගීතයට යොමු වෙන ප්‍රධානම හේතුව තමයි සාහිත්‍ය ඇත්තටම මම ගොඩාක් පොත්පත් අධ්‍යයනය කරලා තියෙනවා කියවලා තියෙනවා ඒ නිසා මට මේ සංගීතයේ තියෙන සිවුම් පැත්ත මට මගේ මනසට මං හිතන්නේ මට අහු වෙනවා ඉතින් මේ උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන වෙලාව වෙනකොට පාසලේදී මම ගොඩාක් සංගීත කටයුතු කළා නැහැ. ඇත්තටම පාසලේ කවදාවත් ගායක කණ්ඩායමේ ඉඳලා නැහැ. එකක් මගේ මව තමයි පාසලේ සංගීත ගුරුවරිය. නමුත් ඇය මගේ පාසල් ජීවිතය තුළ එකම එක වතාවයි මම ගීතයක් ගායනා කළා තියෙන්නේ. ඒක අපි සාමාන්‍ය පෙළ විභාගයේ අවසානයේ අපි විවිධ ප්‍රසංගයක් කරන අපේ යාළුවෝ. එතනදී මම තවත් ඉහළියක් සමග යුග ගීයක් ගායනා කරා. ඒ හැරුණම මම පාසල් වේදිකාවේ ගීත ගායනා කළා නැහැ. නමුත් වෙන ගායක කණ්ඩායම් හිටියා ගොඩාක් දක්ෂයි හිටියා ඇත්තටම මටත් වඩා දක්ෂයි හිටියා ඒ මොහොත වෙනකොට මම කලේ එක්ක ගීත රචනා කරනවා එක්ක සංගීත නිර්මාණය කරනවා නාට්‍යවලට සංගීතය කරනවා කාට හරි වාදනය කරන්න බැරුව ඉතුරු වෙන සංගීත භාණ්ඩයක් තමයි මම වාදනය කරන්නේ එහෙම කළා තමයි මම ගායක කණ්ඩායමට ඇතුළත් වෙලා හිටියේ ඉතින් මේ විදිහට ආවම මම උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරුවට මගේ හිත ඇතුළේ තියෙන්නේ නැති මේ කලාව අවසානයේදී උසස් පෙළ අදාරණ කාලේදී අපේ පාසලට එනවා විශේෂ පුහුණු වීම සඳහා ගුරුවරයෙක් එතුමා තමයි විශාරද චන්දන ලියනාරච්චි කියන ගායන ශිල්පියෙක් ඉදට ඔබ හඳුන්වන ශිල්පියා. මෙතුමා එතකොට බෙල්ලුත් ආයතනයේ ජාතික තරුණ සේවා සභාවේ ලලිත කලා විදි ඩිප්ලෝමාවේ අවසාන වසරේදී ඔහුට තිබෙනවා පාසල්වලට ගිහිල්ලා ඔවුන්ට මේ උගන්වලා මේ ගුරු පුහුණුවක් ලබන්නට. එතකොට මෙතුමාට එන්න ලැබෙන්නේ අපේ පාසලට. ඉතින් හරිම කඩවසම් තරුණේ කොහොම එතකොට හිටියේ මං දන්නේ භද්‍ර යෞවනයේ. ඉතින් ඒ කටහඬ අහලා ඒ හැකියාව අහලා මගේ අම්මට ආස හිතෙනවා මාව තරුණ සේවා සභාවට දාන්න. හැබැයි මගේ හිතේ සිහිනයක් තිබුණා. මොකද මගේ හොඳම මිතුරිය මට වඩා වසරක් වැඩි මල්ලය. ඇය මට කලින් පාසලෙන් ඉවත් වෙනවා. ඉවත් වෙලා ඇය යනවා කේමදාස පදනමට. ඉතින් ඇයගේ කතන්දරත් එක්ක පාසල් කාලේදී අපි හරියට ඉස්කෝලෙන් හොරෙන් පැනලා ගිහලා වේදිකා නාට්‍ය බලලා තියෙනවා. ඉතින් මානසිකවිලත් එහෙම බලපු ඔපෙරාවක්. මගේ ඔළුවේ ඒ ඔපෙරාව වැඩ කරා. මොකද මගේ මිතුරිය කියන කතන්දරත් එක මම ඒකට ආස කරා. නමුත් මගේ දෙමාපියන් අර උත්තර ಭಾರತೀಯ රාගධාරි සංගීතයේ හදාරපු මුල්ම කට්ටිය මේ ලංකාවේ ඒ මුල්ම කණ්ඩායම් හතර පහ අතර හිටපු දෙන්නේ 1960 ගණන්වල. ඉතින් අම්මලාගේ ආසාව තිබුණේ මාව ශාස්ත්‍රීය සංගීතයට හරවන්න. පොඩ්ඩක් අම්මයි තාත්තගේ නමක් කිව්වොත් හොඳයි. අම්මා ඇත්තටම පාසල් ගුරුවරියක් විදිහට ගුරු උපදේශිකාවක් විදිහට සහ සහකාර අධ්‍යක්ෂකවරියක් විදිහට තමයි විශ්‍රාම යන්නේ ඇය සිරිමා වර්ෂකෝන්. මගේ පියා විශ්‍රාමික සංගීත උපගුරුවරයෙක් විදියට ගුරු සේවයට ඇවිල්ලා පසු කාලයක ඔහු විශ්‍රාමික විශ්‍රාම ගන්න විට වැඩ බලන විදුහල්පතිවරයෙක් එතුමාගේ නම උපාලි වර්ෂකෝන්. ඉතින් ඔව් මේ කතන්දරේදී මම බෙල්ලුඩ්ඩකට ගියාට පස්සේ තමයි මගේ සංගීතය හදාරන්න පටන් ගත්තේ. මම එතකොට මගේ වයස අවුරුදු 18යි.
දහාටෙන් පස්සේ මම මේ සංගීතය හදාරන්නට ආපු නිසා තමයි මෙච්චර දුර ගමනක් ආවි කියලා මම විශ්වාස කරනවා. මොකද අවබෝධයෙන් සහ ආසාවෙන් ඒ ආසාවයි අවබෝධයයි එක්ක මගේ කැපකිරීම මට මගේ කැපකිරීම මට තවත් දෙයක් සමග සමකරන්න බැරි තරම් මහා කැපකිරීම කන්දක් තිබෙනවා. ඉතින් හැබැයි මම ඒ හැමදේම කරේ සතුටින් හරි ආසාවෙන් මගේ ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කේ තාමත් තියෙනවා. තාමත් මං ඒ ගමන යනවා. ඉතින් මැරෙන තුරාවට සංගීතයත් එක්ක ජීවත් වෙනවා. ඔව් ඇත්තටම බලාගෙන යනකොට තනොස්වා සභාවේ බෙල්හුඩ් ගම්මානයේ සංගීතයේ පිළිබඳ මේ රටේ කලාකරුවන් විශාල කිරීයකට හොඳ පදනමක් වෙච්ච වේදිකාවක් වෙච්ච තැනක්. ඒක අපි අගය කරන්න ඕනේ. වර්තමාන ජනාධිපතිවරයා යවුණ කටයුතු අමාත්‍යවරයා ඉන්න වකවානුවේ ඉතාමත්ම සංගීත ශිල්පියට විශාල ප්‍රවීණව ගන්නාවක් අවද ඔබ කිව්වා. චන්දන ලියනාරච්චි ගැන චන්දන පුදුමාකාර විදිහේ ලස්සන හඬක් තියෙන ඉතා හොඳට ගීත කියන කෙනෙක් නේ. ඔබතුමාලා අහලා තියෙන එතුමාගේ සරල ගීතය. ඔබතුමාලා එතුමා ගායනා කරපු ශාස්ත්‍රීය ගායනයන් අහලා තිබුණා නේද? නෑ ඒක තමයි කියන්නේ මම කියන ගීත චන්දනී. ඔයා කිව්වා ඔබ කිව්වා මේ 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 චන්දන විචාරද කියන එක. ඒක කිසි තැනක ඌ එහෙම හැඳින්වෙන්නේ නෑ නේ. යෞවන ගීතත් එක්ක සරල ගීතත් එක්ක චන්දන ලියනාරච්චි. එතකොට ඒක අපි දැකලා තියෙන්නේ ඒක ජනගත වෙලා තියෙන මේ විදිහ. නමුත් ඔහු තුල ඉන්න විශාරදවරය ඔහු තුල තියෙන ශාස්ත්‍රීය භාවිතාව ගැන අපේ රටේ යන්න ඕන මාධ්‍ය සහ වේදිකාවන් නැති තරම්. ඉතින් මේ විදිහට බලනකොට ඔබ මේ විශාල වැඩ කොටසකට අවතීර්ණ වෙන්න හේතු සාධක වෙන විද්‍යා විෂයන් කරලා මේ දෙමාපියෝ දෙන්න සංගීතඥයෝ වෙච්ච නිසාම නොවේ ඔබ ගන්නා තීන්දුවත් එක්ක තනුසුවා සභාවේ බෙල්ලුඩ් ගම්මානය හරහා තමයි එන්නේ. චාන්දරි අපි විරාමයට යාමට පෙර ආතුව තවත් පද පෙළක ඔබගේ හඬ අවදි කළොත් ගංගාව කලණවා මහෝඝයක් වී ගංගාව ගලනවා නිදා සිටින ගම යට වෙනවා තණ්හාවෙන් නිත් නඳ මිනිහා කුමක් කරම් දෙයි ලත වෙනවා ගංගාව ගලනවා මහෝදයක් වී ගංගාව ගලනවා මේ ගීතේ තනු නිර්මාණයත් මගේමයි බලන්න ගංගාව ගලනවා සංගීත භාණ්ඩයක්වත් නැතුව ඇගේ හඬ සංගීතයක්ම තමයි ඒ නිසාම තමයි මා මේ විරාමයට යාමට මත්තෙන් ඒ සංගීතය අවදි කළේ දැන් අපි විරාමයක් ලබා ගන්නවා යාල් ටීවී පොරවැසි කිරුලෙන් විරාමෙන් අනතුරුව නැවතත් අපි සංගීත නිපුන් චාන්දනී වර්ෂකෝන් සමග එකතු වෙමු ඔබ නැවතත් එකතු වන්නේ යාල් ටීවී පොරවැසි කිරුල සමගයි අද පුරවැසි කිරුළ තුලින් ඔබ හමුවට එන්නේ සංගීත ගායනා ශාස්ත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් කරමින් නිහඬව ඒ ගමන යන සංගීත නිපුන් චාන්දනී වර්ෂකෝඩ් මහත්මිය සමගයි. ඔව් චාන්දනී පටන් ගන්නකොට. ස්ත්‍රීනාරි මානුෂි ලලනාරවනි යසෝධරි महिला जननी पार्वती मानवी प्रजापति मैं गीते तनुवत मगेम निर्माण तनुवाई संगीत तो बे संगीते मगेन वे अपि संगीत अध्यक्ष वरे कीटिया आचार्य हेमलाल गीत देव महात्म्या තනුව මම නිර්මාණය කරා ඔහුගේ අධ්‍යක්ෂණයෙන් මේකට සංගීත මනරම් සංගීතයක් නිර්මාණය කරලා මේ ගීතේ පටිගත කළා. පටිගත කළේ. හොඳයි. ඇත්තටම මේ ගැනක් මට කියන්න ඕනේ මේ පද රචනාව ඕස්ට්‍රේලියාවේ වාසය කරන දෑරංගල කුසල හිමිගේ. ආ ඒක හොඳයි සාදාමයි හොඳයි. සමස්ත වියදම දැරුවේ මේ ගීතේ සඳහා. ඇත්තටම චාන්දනී තව කාරණාවක් මම දැනගන්න ඕනේ ඔබ
මවක් විදියට ගෘහණියක් විදියට ඒ වගේම දියණියක් විදියට මේ ආව ගමනේදී අපේ මේ විශේෂයෙන් පුරවැසි කිරුළ බලන අපේ ශ්‍රාවකයන්ට ඒ වගේම ප්‍රේක්ෂකයන්ට කොයි විදියටද මේ සංගීතය කාන්තාවක් විදියට අපේ ජන ජීවිතයට මුසු කරගෙන මේක එක්තරා විදිය භාවනාවක් වගේ කොයි විදියටද අපේ ජීවිත සමනය කරගන්න මේක පාදක කරගන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම සංගීතය කියන්නේ භාවනාවක් හැබැයි හරි සංගීතයක් වෙන්න ඕනේ රුචිකර සංගීතය තමයි භාවනාවක් කියන්නේ අපේ අතීත ජීවිතේ ගත්තාම අපේ අම්මලා අපේ ආච්චි අම්මලා අත්තම්මලා ඒගොල්ලෝ දරු නැලවිලි ගායනා කරා දරුවා කුසේ ඉඳගෙන ඉන්න කාලේ ඉඳලම අම්මා කෙනෙක් ගායනා කරනවා මේ රිද්මේ තමයි දරුවා ඉස්සලාම අහන දේ අම්මගේ හදවත ගැහෙන ලැප්ටොප් ශබ්දේ අම්මගේ කටහඬ අම්මා ගායනා කරන දේ අම්මා කියන කවි සින්දු අම්මා අහන දේ අම්මා බලන දේ අම්මා ඇවිදිනකොට දැනෙන ලතාව මේ සියල්ලත් එක්ක තමයි දරුවෙක් මව් කුසේ ඉඳගෙන රිද්මය సౌందර්යය කියන දේ හදාරන්නේ ඉන් පස්සේ මේ ලෝකෙට ආවහම සමහරක් වෙලාවට අපි මව් කුසේ ඉන්නකම් විතරයි සමස්ත සමාජයේ දියා වෙලුවත් එහෙම අම්මලා දරුණෙනි විලක් හරි ගයන්නේ. නමුත් ඉපදුනාට පස්සේ අපි හිතනවා වෙනත් දේවල් දරුවගේ වෙනත් අවශ්‍යතාවයන් ගැන. නමුත් සංගීතය කියන්නේ අවුරුදු 4ක ඉඳලම මනෝවිද්‍යානුකූල අවශ්‍යතාවයක්. මොකද මේ හිත තැම්පත් කරන්නේ සංගීතයත් එක්ක. සියලුම කලාවන් අනිකුත් කලාවන් වලට වඩා සංගීතය කියන විෂය වෙනස් වෙන්නේ. සංගීතය තමයි මේ පංචේන්ද්‍රියෙන් කන කියන නැත්නම් ශ්‍රවණ ඉන්ද්‍රිය ස්පර්ශ කරන එකම මාධ්‍යය. එතකොට මේ කනත් එක්ක අපේ මොළේ ලොකු ගනුදෙනුවක් තියෙනවා. අපි කියනවානේ බොහෝ ඇසු පිරු තැන් නැති කියලා ශ්‍රවණය කියලා. එතකොට මේ ශ්‍රවණය මේ හීලයකම හදා දරුවෙකුට ඇති කරන්නට සංගීත ශ්‍රවණය ඉතාමත් වැදගත්. මොකද අපිට දරුවෙකුට කතා කරන්න පුළුවන් භාෂාවක් තමයි සංගීතය කියන්නේ. මේක මුළු ජීවිතේටම බලපානවා. ඒ තමයි ජීවිතයේ එන අභියෝග වලට මුහුණ දෙීමේදී සතුට හිතේ තියාගන්න. එතකොට හුදකලාව කාන්සිය පාළුව දුක එහෙම නැත්නම් වේදනාවල් අපිට දරා ගන්න බැරි හැඟීම් තියෙනවා. ආවේගයන් තියෙනවා. මේ හැම දෙයක්ම සමනය වෙන්න නම් අපි කල්පනා කරන්න පුළුවන්කම තියෙන කෙනෙක් වෙන්න ඕනේ. චිත්ත සමාධියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ චිත්ත සමාධියට ශ්‍රවණය කියනක ඉතාම සමීප දෙයක්. ඒ තුලින් පුද්ගලයෙකුගේ චර්යාව හැමතිම ලස්සනට ගොඩනගන්නට පුළුවන්. ඇත්තටම සංගීතය තුලින් ඔබට ලබන්න පුළුවන් දේ භාවනාවක්. මේ භාවනාව කියන එක ඔබට මොහොතකට හෝ ඔබගේ ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු ගැටළු ඒ සියල්ලම සමනය කරගන්නට ඒ භාවිත කරන්න පුළුවන්. එතනින් එහාට දිරියක් ලබන්නත් ඒක හේතු වෙනවා. ඒ නිසා චාන්දනී කිව්ව විදිහට ඔබ ඒක බලන්න. අනිත් පැත්තෙන් එක දෙයක් කියනෝනේ චාන්දනී වර්ෂපෝන් කියන්නේ සම්මානනීය ගායිකාවක් සංගීතඥවරියක්. ඇයට සම්මාන විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ හැම එකක්ම අපිට පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. මොකද ඒ තරම් ප්‍රමාණයක් නිසා. ඇයට විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලබාගත් සම්මානයක් වෙන ගිතා වැදගත්. මං චාන්දනීගෙන් මේ වහන්න කැමති ඔබගේ දක්ෂතා ගැන කොහොමද ඔබ සතුටුවන්නේ ඒක කොහොමද අපිට පෙන්වන්න පුළුවන් කම තියෙන්නේ මම හිතන්නේ සම්මානෙකුත් තියෙනවනේ ඒකත් අරගත්තා නම් සාමිනී මේ සම්මානේ මට ලැබෙන්නේ අයිකොනික් වුමන් අවෝඩ් කියන එක මේක කැටගරි එක තමයි කල්චරල් ඇන්ඩ් ආර්ට් කියන එක ඒ කියන්නේ ආර්ට් ඇන්ඩ් කල්චර් කියන එක කලාව සංස්කෘතිය මොකද මේ මට කලාව පමණක් නොවේ මගේ පුද්ගලික ගමනක් තමයි සංගීතය තුළ තියෙන්නේ නමුත් මගේ වෘත්තීය සංස්කෘතිය ඇතරම් පුද්ගලික ගත්තාම අපිට ජීවිතේ අපේ පාර්ශ්වයන් හතරක් තිබෙනවා පුද්ගලික ජීවිතය වෘත්තීය ජීවිතය සහ සමාජ ජීවිතය ඒ වගේම පෞල් ජීවිතය ඉතින් මේ හතර ආකාරය තුළම මට සමවර ජීවිතයක් මම හිතනවා ගත කරනවා කියලා ඒ සමබරත්වයේ ඇති වෙන්නේ මේ කලාව නැත්නම් සංගීතයත් එක්කම මට මගේ වෘත්තිය ගොඩක් බලපානවා මොකද හැම වෙලෙම මොන දේ කරන්න ගියත් මගේ පළවෙනි රසිකයා වෙන්නේ දරුවන්. එතකොට අපි මේ සංස්කෘතිය හැඩගන්වන මේ ක්‍රියාදාමයේ තුලදී මගේ පළවෙනිම ඉස්සරහා ඉන්න පුද්ගලයා දෙන තමයි මගේ දරුවන්. එතකොට ඒ දරුවෝ වගේම සමස්ත සමාජීන දරුවන්ට යහපතක් වෙන දේ මොකක්ද? ඒක තමයි සමාජගත කළ යුත්තේ කියන තැන ඉඳගෙන තමයි මගේ හැම කාර්යයක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා ආව ගමනේදී ලැබුණු සම්මානයක් විදිහට තමයි ඔව්වත් සම්මාන තියෙන අතර ඔක ඔබට වටිනාම සම්මානයක්. ඒ වගේම සහතිකේමත් ඔබගේ තියෙනවා මං හිතන්නේ අපි ඒ පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි මෙතනට ගේන අපේ ආරාධිතයාගේ තියෙන ඒ හැකියාවන් අභිමානයන් අපි ඔබ වෙත ගේන්නේ ඔබටත් ඒකෙන් දිරියක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා කියන විශ්වාසයෙන්. හුඟක් ඔබ සහතිකේම ලැබලා තියෙනවා.
බොහෝ සහතික තිබෙනවා ඇත්තටම මේ මේ කොටසක් මට ඔය කියන්නේ සමාජ සේවා සංගීත ශිෂ්‍යී කරපු අවිවිධ ඔව් එතකොට දැන් නිරු සංගීත නිර්මාණය කළා වද රචනා කළා දිනවා ඒ වගේම මම ගොඩක් බොහෝ තැන්වල පළවෙනි දෙවනි ඔය වගේ සම්මාන ගණනාවක් මම දැක්කා තියෙනවා තරඟවලදී හැම ලැබෙනවා ඒ වගේම මට මගේ ජීවිතේ ලැබෙන විශේෂ අවස්ථාවන් තිබුණා. ඒ කියන්නේ පාසලේදී ගොඩක් වෙලාවට පාසල් ජීවිතේදී අපි කවුරු හරි නිර්මාණය කළා දෙන සංගීත ගුරුතුමිය නිර්මාණය කළා දෙන තනුව වලට අපි ගීත ගායනවා. ඒ වුණාට අපේ පාසලේ විශේෂයෙන් මහනුවර සස් බාලිකා විද්‍යාලයේ මහා දැවැන්ත කලාගාරයක් හේතුව ළමයින්ට හරියට තැන තිබුණා. එතකොට මම ගොඩක් වෙලාවට නාට්‍ය වලට සංගීතය නිර්මාණය කරා පිළිගැනීම ගිත ඇත්තෙම මම 12 වසර ශ්‍රේණිය ඉගෙන ගන්නකොට නුවර ප්‍රදේශයේ ගම්මුදාවකට මට අවස්ථාව ලැබුණා මේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාව පිළිගැනීම සඳහා පිළිගැනීම ගීතයක් නිර්මාණය කරන්න. එතකොට ගීත පද රචනා කරේ පාසලේ හිටපු සිංහල සහ මේ ගීතේ සිංහල දෙමළ දෙකේම එකතුවක්. මොකද ඒ ගම සංහිඳියාව තියෙන ගමක් සිංහල සහ ද්‍රවිඩ සහෝදර ජනතාව හිටිය ගමක්. ඉතින් අපේ පාසලේ දමිළ භාෂාවෙන් ගුරුතුමියක් පද රචනයට දමිළ භාෂාව එකතු කරා අපි සංගීතය නිර්මාණය කරන්නේ මම. අවසානයේදී මේ ගීතේ ගායනා කරනකොට එතුමා වේදිකාවේ අර සමුර කලාපය පෙරලලා බලනකොට ඒ සමුර කලාපයේ පිටුම ළඟ තියෙනවා. පෙරලලා බලද්දී එතුමා හරි ඒවා බලනවනි හොඳට. එතකොට මේ සංගීත නිර්මාණයේ චාන්දිනි වර්ෂකෝන් 12 වසර විද්‍යා මහනුවර සස් බාලිකා විද්‍යාලය කියලා දාලා තිබුණා. නිවේදක මාත්මය හිටියේ එරානන්ද හිටිය රචි කියන මාත්මයම මතක විදිහට එතුමාගෙන් අහලා තිනවා මේ මේ දරුවා ඉන්නවද කියලා. පස්සේ එතුමා වේදිකාව පිටපස්සට ඇවිල්ලා මාව හොයාගෙන මාව එතට එක්කන් ගියා. එක්කන් ගියාම අපේ පුරුද්දක් තිබුණා වේදිකාවට කොත්තනක දුන්නත් වැඩිහිටි කෙනෙක් ඉදිරියේ අපි අපි දන ගහලා වඳිනවා. ඒක පුංචි කාලේ ඉඳලා දහම් පාසලේ සහ පාසලේ සහ දෙමෝපියන්ගෙන් ආව පුරුද්දක් මං හිතන්නේ. ඉතින් මම ඉතින් දන්නවනේ ජනාධිපතිවරයා කියලා ඉතින් මම වැන්දා. වැන්දට පස්සේ එතුමා මගේ ඔළුවට අත තියලා කිව්වා පුතා ඔයා කවදරි දවසක මේ ලංකාවේ ෆස්ට් ක්ලාස් මියුසිෂියන් කෙනෙක් වෙනවා කියලා. මට ඉතින් එදා හරි බරයි ඒ වචන මොකද මේ මෙහෙම බලාපොරොත්තු තියන්නේ 12 වසරේදී 12 වසර විද්‍යා පන්ති මම සයන්ස් නිකරේ. ඉතින් ඒ වගේ විවිධ අවස්ථාවලදී මම එහෙම සංගීතය නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. මගේ ජීවිතේ තවත් විශේෂ දෙයක් තමයි පණ්ඩිත අමරදේවයන් අපේ අපි අතරින් සමු ගන්නා විට මම ලංකාවෙ ඉන්නේ හිටියේ සංස්කෘතික වැඩමුළුවක් සඳහා මාස පහක පමණ කාලයක් විදේශගත වෙලා හිටියා. මට හරි දුකක් දැනුණා. මොකද මම එතුමාගේ ගීත මම හරියට ගායනා කරන්න කෙනෙක් වැඩසටහන් වලද මම ගොඩක් රස විඳිනවා. ඉතින් මෙතුමාගේ අවසන් මොහොත මට දකින්න ඒ ගෞරවය උද කරන්න එන්න බැරුණා නේද කියලා මම දුක් වුණා. පස්සේ කාලයක දවසක් උදේ නැගිටිනකොට එදා එතුමා මියගිය එක වසරක් දැනට අවුරුදු දෙකකට කලින් සිදුවීමක් මම කියන්නේ. මම ඇඳේ ඉඳගෙනම ළඟ තිබුණ පොතක් අරගෙන එතුමාට උපහාර ගීතයක් රචනා කරා. ඒ ගීතේ රචනා කළා එතුමා පිළිබඳ පෝස්ට් එකක් ෂෙයා කළා තිබුණු හිමලල් ගීතදේව මහත්මයාට. එතකොට ඔහු සංගීතඥෙක් බව මම දන්නවා. නමුත් අපි අතර මිත්‍රත්වයක් එහෙම තිබුණේ නැහැ. අපි මුහුණු පුතේ ගනුදෙනු කරා පමණයි. එතුමා දන්නෙත් නැහැ මම එහෙම සංගීතය ගායනා කරනවා කියලා, ගීත ගායනවා කියලාවත්. පස්සේ මම එතුමාට කමෙන්ට් එකක් දෙවි එක දැම්මාම ඒක දැකලා පැය 24ක් ඇතුළත මේ ගීතය මේක ගීතයක් බවට පත් වෙනවා කියලා එතුමා කියනවලු තිබුණා. ඒ වගේම එතුමා ඒ ගීතයට තනුව නිර්මාණය කළා, පටිගත කළා. එදා ඒ ගීතේ පටිගත කරන වෙලාවෙ ඉඳගෙන මම කල්පනා කරා මේ ගීතේ වැඩිම මහල සතුට වෙන කෙනා නෑ නේද මේ ලෝකේ. එතුමා නෑ. ඊට පස්සේ මට මං හිතලා හිමලාල් අයියට කිව්වා අයියේ අපි මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට තමයි ගුණ ගයන්න ඕනේ. මම හුඟක් ආසයි නන්දමාලිනී මාත්මියගේ ගීතවලට, එතුමාගේ හඬ වගේම ඒ ගීතවල අර්ථවලට ආසයි. පස්සේ මම ගෙදර ඇවිල්ලා එතුමිට ගීතයක් නිර්මාණය කරා, මගේ පද රචනාව. ඒ ගීත සංගීතවත් කරේ සරත් වික්‍රම සංගීත වේදිකාවන්. පස්සේ මම මේක ගායනා කරා මත් සමග දයනී තරණ අයියත් මට උදව් කරා, ගායනයෙන් සහය වුණා. ඉතින් මේ වගේ මට මං හිතන්නේ අර ප්‍රභූවරුන්ට හරි සමාජයේ ඉස්කෝලේ ත්‍යාගී ප්‍රධාන උත්සවවලට සහභාගී වෙන විශේෂ ආරාධිත අමුත්තන්ට පිළිගැන්ම ගීත නිර්මාණය කිරීමේදී මට සංගීත නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා පාසලේදී. අන්න ඒ ආපු අත්දැකීමත් එක්ක සමාජයේ විශේෂ මිනිස්සුයෝ එහෙම නැත්නම් ගෞරවයට හෝ අපි අතරේ වැදගත් කියලා අපි දකින චරිතවලට මේ ගීතයකින් උපහාර දැක්වීමේ සිතුවිල්ල මම හිතන්නේ මට ඒ පාසල් කාලේ ඔව් ඇත්තටම මේක හොඳ ගුණයක් ඇත්තටම අපි කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට තමයි ඇයගේ ඔහුගේ ගුණ වයන්න ඕන. ඔබ සඳහන් කිරීමේ කාරණාවක් කළා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා
ඉතාම උදාවක මං වෙන්න හිතන්න මං හිතන්නේ ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්මයා ප්‍රවීණ මේ මේ නිවේදකෙක් ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරේ ඔහුගේ හඬක් හරි විශිෂ්ට හඬක් ඒ ප්‍රේමදාස වගේ ජනාධිපතිතුමාගේ අන්න ඒ ගුණයේ තිබුණා ඒ කියන්නේ ඔහු පල්ලෙහාම ඉන්න ඒ කියන්නේ ජනමූල නායකයෙක් එතුමා මොකද පල්ලෙහාම ඉන්න ඕනම කෙනෙක්ගේ කුසලතාවයක් අගය කළා පක්ෂ දේශපාලනින් තොරව යමෙක් දැන් මම හොඳටම දන්නවා ගම්මුදාවට සම්බන්ධව සහභාගී වෙච්ච කෙනෙක් සක වකවානුවක එතුමා එවැනි අවස්ථාවල ඒ දරුවෝ දක්ෂතා පෙන්වනකොට ඌට ඒක හොඳට රස වැටුනොතින් ඒ කෙනාව ගෙන්නලා ඒ නිර්භයවම මේ කියන්නේ ඉතා හොඳ ගුණාංගයක් එතුමා එකට පසුසනවා විතරක් නෙමෙයි ඒකට දිරිය ශක්තිය දෙනවා මම හිතන්නේ මතක් කරපු එක චාන්දනි හුඟක් වටිනවා මොකද අද හුඟක් අය බොහෝ දේ එවැනි දේ මතක් කරන්නේ නැහැ ඒ වගේම ඔබ කිව්වා අමරදේව මාස්ටර් ගැන ඒ මිය යන අවස්ථාවේ ඔබ ලංකාවේ හිටියේ නැහැ කියන එක. එතකොට ඒකෙදි වුණත් දැන් මං දකින දේ තමයි ඔබ තුල ඒක තියෙන කාරණාව අපි අපේ ජේෂ්ඨයන්ට ප්‍රවීණයන්ට ඒ කලාකරුවන්ට ගරු කරන්න ඕන. ඔබට ඒක gedara wata pitawenma ලැබිලා තියෙනවා කියන එකත් පැහැදිලි. තව කාරණාවක් මං අහන්න ඕන මේ වෙලාවෙම ඔබ බිරිඳක් ඔබ මව දරුවෝ දෙන්න සහ සැමියාගෙන් ලැබෙන සහයෝගයත් මතක් කළොත් හොඳයි. ඒගොල්ලන්ගෙන් ලැබෙන ලොකුම සහයෝගය තමයි මම මොනවාරි නිර්මාණයක් කරනකොට එමු නැත්නම් මම වැඩසටහනක් කරනකොට මම ගොඩක් මගේ වෘත්තියත් එක්ක මම ජනතාව අතරට ගිහිල්ලා අපි මේ තැන්වලට ඇවිත් ඉන්නේ අපේ පෞල් පසුබිම් වලින් අපිට හොඳ මඟ පෙන්වීමක් තිබුණ නිසා නමුත් හැම සමාජයකම හැම දරුවෙකුටම මේ හා සමාන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අපිට වඩා හොඳ අවස්ථාවක් ලැබුණ දරුවෝ ඉන්න පුළුවන් නමුත් මම හැම වෙලේම අර පල්ලෙහා මට්ටමින් මට අවශ්‍ය වෙන්නේ මගේ වෘත්තිය තුළින් අංගලකින් හෝ මනුස්සයෙකුගේ තියෙන රසඥතාවයේ දිනුන කළ දුනොත් මම දන්නවා ජීවිතේ කොතනක හරි ඒක මාවිතේට අරගෙන හොඳ පුද්ගලයෙක් වෙනවා කියන එක. ඉතින් මේ ගමනේදී මම මට සතියේ දවස් පහ කියලා නැහැ සෙන්සුරාදී ඉඳලා කියලා නැහැ මම විවිධ තැන්වලට දහම් පාසල් වලට ඇතරම් කියලා නම් මම බන්ධනාගාර රැඳවියන්න පවා මේ රසවාදනය උදෙසා මේ සාහිත්‍ය දේශන පවත්වපු කෙනෙක්. ඉතින් මේ වගේ දේවල් වලට යාමේදී මගේ දරුවන් සහ සැමියා ඇතුළු මගේ පවුලේ අය එය මම නැති අඩුව නිවසේ ගත නොකරන අඩුව එවුන් දරා ගැනීම සඳහා සහ මට ඒකට ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වීම තමයි මට ඔවුන්ගෙන් ලැබෙන සැමියාගේ නම හිමි කිව්වෝ සැමියාගේ නම සරත් චන්ද්‍රසිරි මහත්මයා ඔබ බොහොම හොඳ කලාකාමී අදහස් තියෙන ඒ වගේම මට හොඳ නර්ග කියන කෙනෙක් කොච්චර වුණත් ඔහුට පුළුවන්කම තියෙනවා ඔහු ලොකුට සංගීතය හදාරපු කෙනෙක් නොවේ නමුත් ඔහුට පුළුවන්කම තිබෙනවා අර වසර ගණනාවක් මම මගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නකොට පසු කාලීනව මම ගොඩාක් ඉගෙන ගත්තේ පණ්ඩිත ශාන්ති ගීතදේව කියන ගුරුතුමා යටතේ ඉතින් එතුමාගේ පන්තියට එක්කන් යන්නේ මගේ ස්වාමියා එතකොට අපි අතර ප්‍රේම සම්බන්ධතාවයක් තමයි තිබුණේ ඒ හැමදාම ඒක අහලා 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 එයාට කියන්න පුළුවන් මගේ වැරදි මගේ අඩුපාඩු වාට අතන හරියට කියුණේ නැහැ අද ඔය කටහඬ හරිනේ වාට අතන අවුට් කියුණා ඒ හැමදේම එයාට කියන්න පුළුවන්කමක් තිබුණා ඉතින් මේ එතුමා ඇත්තටම මගේ ජීවිතේට ලොකු ශක්තියක් වෙනවා මොකද මම මගේ තුල තියෙන ඉවසීමට මට තවදුරටත් ඉවසීම එකතු කරන්න එව ඔබම නිහට පුද්ගලෙ ඇත්තටම හොඳ මේ එකක් ඒ සටහන සහ ඒ සහතිකය මොකද හේතුව එහෙම වෙන්න ඕන එතකොට තමයි ඒක අපිට පිළිකුණු යන්න පුළුවන් කමක් තියෙන පුරාසිකුලත් ඒක බලාපොරොත්තු වෙනවා අපි ආයි ගීත කාණ්ඩයකට බලමු මං ආසයි අපේ නන්දා මාලනියන් වෙනුවෙන් එතුමිය වෙනුවෙන් මම රචනා කරපු ගීත කොටසක් කියන්න සුනද සුසර ධරණි සුබස පබකරණි ගැඹුරු සු ගැඹුරු මధుර සු මధుර විපුල සු විපුල කූජණී වසත් පද රුත් තුරු සිරස පිති නන්දනීය ගී මාලනියේ නන්දනීය ගී මාලනියේ එතටම නන්දා මාලනිය කියන්නේ අපේ රටේ සුවිශේෂී හඬ පෞරුෂයක් හිමි යථාර්ථවාදී මේ ජීවිතය අපි දකින දේ අපේ ජන සමාජයේ තියෙන දේ සෞන්දර්යෙන් අපේ හදවතට එකතු කරන ගායිකාවක්. ඇය පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පෙළුණා. අපි පුරවැසි කිරුලෙන් ප්‍රාර්ථනා කරනවා ඇතික්මන් සුවය ලැබෙන්නත් කියලා. ඒ වගේම පසුගිය දවසක ජනාධිපතිතුමා අතින් සම්මානයට පාත්‍ර වුණා ජීවිතයේ එකවරක් ලබන සම්මානේ. මං හිතන්නේ හරි විශිෂ්ටයි අපි අගේ කරන්න ඕනේ ජීවත් වෙලා ඉඳද්දි ඒ සම්මානයටත් අපි සුවපතන ගමන්
ඇත්තටම චාන්දනී ඔබ ඒ නන්දා මාලනී ගැන ඒ කියපු ගීතය ඒ පද පෙළත් එක්ක සියලුම දේ කැටි වෙලා තිබෙනවා ඇය අපේ රටේ ගීත ශාස්ත්‍රයේ ඉන්න අයිකන් එකක් ඒ බව ඉතාම පැහැදිලිව සටහන් වුණා මං හිතන්නේ ඒක ඔබ එතුමියට යවුවද එතුමගේ පසුගිය වසරේ උපන්දිනය වෙනුවෙන් තමයි අපි ගීතේ නිර්මාණය කරේ අගෝස්තු 23 වෙනිදා තමයි එතුමගේ උපන්දිනය අපි එතුමියට මේක යවුවා එතුමිය රස විඳින්න ඇති කියලා හිතනවා මගේ දෙයක් තියෙනවා මම යම් කිසි දෙයක් නිර්මාණය කරලා සමාජයට දැම්මට පස්සේ ඒක කොහේද ගියේ කොතනද රැඳෙන්නේ කියලා මම හොයන්නේ නැහැ මගේ ආසාවය සමාජගත කිරීම මම මගේ යුතුයකම ඉටු කළා ඔබට කතා කරන්න අවස්ථාවක් හම්බුනොත් එතුමිට කතා කරන්න මොකද එතුමිය තරන් නිහතමානී නමුත් මේ අවස්ථාවේ අසනීපතාවයෙන් ඉන්න ගතියක් තමයි වාර්තා වෙන්නේ මං හිතනවා ඉතාමත්ම සතුට වෙන්න ඇති අය ජීවිතේ මම හිතනවා ඔබ ඉතා ආදර්ශමත් ක්‍රියාදාමයක් කළේ කියන එක කියන්න ඕන චාන්දනී තව කාරණාවක් ඔබගෙන් අහන්න කැමතියි මේ කාලෙත් අවසන් වෙගෙන යන මොහොතේදී ඔබ මේ සියල්ලමත් කළමනාකරණය කරගෙන ආපු ගමනේදී ඔබ බොහෝ දුරක් ඇවිත් තිබෙනවා ඊගෙන ඔබට සතුට වෙන්න පුළුවන් ඔබගේ පවුලට සතුට වෙන්න පුළුවන් ඔබ සමාජයට තිරින කරපු දෙයින් සමාජියත් සතුට වෙනවා අවසන් වශයෙන් අහන්න කැමති චාන්දනීගෙන් මෙන්න මෙහෙම එකක් ඔබගේ ඉදිරි කටයුතු කොයි විදිහට සැලසුම් කරලා තියෙන ඉදිරි බලාපොරොත්තු මොනවද ඉදිරියේ ළඟම තියෙන බලාපොරොත්තුව තමයි වසර කිහිපයක් තුල මම කොවිඩ් වසංගතයේ පැවති කාලේ මට විවේකයක් ලැබුණා මට ගෙදරින් ඉන්න ලැබුණ නිසා ඒ කාලෙදී මම මගේම කියලා ගීතාවලියක් නිර්මාණය කිරීමේ උවමනාවක් මට තිබුණා මොකද කෙනෙක් ගාවට ගිහින් කතා කරපුවාම අහන්නේ ඔයා සින්දු කරලා නැද්ද මොනවද කරලා තියෙන්නේ එහෙම ඉතින් සංගීතයේ ඉහළට යාම සාමාන්‍යයෙන් ගීතයකට ලඟු කරන සමාජයක් තමයි තියෙන්නේ ඒක වරදක් නෙමෙයි මේ සමාජයේ හැටි නමුත් මම කල්පනා කරා ඔව් මගේ අතින් විය යුතුයි මොකද සරල ගීතය කියන දේ තියෙන්නේ සාමාන්‍ය ජනතාව අතර අපි ශාස්ත්‍රීය දේ හැදෑරුවාට මම ඒ තුල ජීවත් වෙන්නේ මගේ මානසික සතුට උදෙසා ඒක මගේ භාවනාව නමුත් මම ජනතාව අතරට යන්න නම් ඔවුන්ට තේරෙන ඔවුන් ගාවට යන්න පුළුවන් ක්‍රමයක් ශෛලියක් තෝරා ගත යුතුයි ඔවුන් වෙනුනොත් මා ආමන්ත්‍රණය කළ යුතුයි එතනදී ඉතින් පස්සේ මම ගීතාවලියක් මගේ තිබුණා ධම්මපද ගාථා ඇසුරෙන් නිර්මාණය කරපු ගීත මේ පද රචනා විවිධ නිර්මාණ ශිල්පීන්ගේ නමුත් සංගීතය හා ගීත තනු නිර්මාණය මගේ ගීත 12ක් ගීත 26ක් වමන තියෙනවා නිර්මාණය කරපු ගීත එයින් 12ක් තෝරගෙන වෙනම පටිගත කරලා මගේ අනාගත බලාපොරොත්තු තමයි ඉතාමත් ඉක්මනින් ඒ ජනගත කිරීම තින් ලබන වසරේ මුල් මාස කිහිපය තුළ මම බලාපොරොත්තු වෙනවා ඒ ජනතාව අතරට ගෙන යන්න මේක තමයි මගේ බලාපොරොත්තු ඒ වගේම ඒ විතරක් නෙමෙයි මම හරි ආසයි මගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් කරගෙන යන්න මේ වෙනකොට මම පශ්චාත් උපාධිය අදාළලා තියෙනවා නමුත් මම හරි ආසයි මේ සංගීතයේ විෂය දැන් මේක කලාවක් මම මේ හදාරන්නේ නමුත් මගේ ජීවිතේ මුල් කාලේ මම තෝරගත්ත විද්‍යාව තාමත් මගේ ළඟ තියෙනවා දැන් මම කලාව දකින්නේ විද්‍යානුකූලව විද්‍යාව දකින්නවා කලාවක් විදියට මට මේ දෙක එකතු කරගත්ත තැනකින් යමක් හදාරලා පෙරලා මේ සමාජයට දීමේ උවමනාව තියෙනවා ඉතින් මගේ ගමන තාමත් මං යන බොහෝ අභියෝග ඒ අභියෝග ගැන කියනවා නම් ඒ අභියෝග වලට මුහුණ දෙනවට වඩා මං ඒ අභියෝග පස්සේ කළා මගේ ගමනට ඒ අභියෝගේ අභියෝගයක් නොකරගන්නේ කොහොමද කියන එක තමයි මට තිබුණ අභියෝගය කාලයත් එක්ක හැබැයි බොහෝ තැන්වල මට විහෙස දැනුණු තැන් තිබෙනවා ජීවිතේ ඒ තැන්වල සබාදහමින්ම තමයි මට නවාතැන් පොළවල් හොයලා දුන්නේ අධ්‍යාපනික අවශ්‍යතාව වෙනුත් ඒ වගේ නවාතැන් පොළක් ඒ වගේ මම මේ ගමන බොහොම හිමින් ඉදි ගමනක් මම ආවේ නමුත් මම දන්නවා මට මම බලාපොරොත්තු වෙන යම් තලයකට මම බලාපොරොත්තු වෙන සේවයක් මේ රටට මගින් කරන්නට මට හොඳටම අනාගතේ මට තව ඉඩකඩ තියෙයි කියලා මම හිතනවා ඒකෙදි කවද විතරද දැන් ওই සංගීතයේ තැටි නිකුත් වෙන්නේ ගීත ටික ලබන වසරේ කියන්නේ 2024 ජනවාරි 31 වෙනිදා තමයි මම බලාපොරොත්තු වෙන්නේ හොඳයි ඒකත් හොඳ පණිවිඩයක් ඇත්තටම චාන්දනී ඔබගේ ඒ කාර්යය ඔබ කරන කාලය කළමනාකරණය කරගෙන මේ ආපු ගමන විශිෂ්ටම ගමනක් කියන එක පැහැදිලි වෙනවා අපේ පුරවැසි කිරුළ නරඹන අපේ ප්‍රේක්ෂකයන්ටත් ඔබගේ ජීවිතයෙන් යමක් ගන්න පුළුවන් කමක් තියවි කියලා මම විශ්වාස කරනවා මේක අපි අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා චාන්දනී මොකක්ද තව සින්දුවක් තියෙනවද කියන්නේ ඒකත් අපි අවසන් කරමු කණු අතරින් බැරි බරගෙන පුරුදු නිවහනත් නරගෙන හරි අපූරු ගමනක් යන ඉතිබෝයාලුවේ හිමින් ගමන දුර ගමනක්
නොවේද යාළුවේ මේ ගීතය පද රචනා කරේ බන්දුලසිරි හේවාගමගේ කියන ප්‍රවීණ සම්මානලාභී ගේ පද රචකයා ඇතරම ඒ සුමිහිරි ගීතය අපි සංගීතයෙන් තොරව ඇගෙන ඇව්වා සංගීතයක්මයි ඒ ගීතයත් සමග අපි පුරවැසි කිරුළ අද සමාප්ත වෙනවා ලබන සතියේ මේ වෙලාවට හමු මේ බලාපොරොත්තු වෙන් සංගීත නිපුන් චාන්දනි වර්ෂකෝන් තමයි අද අපේ ආරාධිතයා වුණේ ඔබට ඒ තුලින් යමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා නම් පුරවැසි කිරුළේ අරමුණ එයයි අද පුරවැසි කිරුළ මෙතකින් නිමාවටපත් වෙනවා ලබන සතියේ මේ වෙලාවටම හමු වීම අපේක්ෂාවෙන් සුබ දවසක් වේවා।